ස්ට්‍රෙප්ටොකොකල් ටොක්සිස් ෂොක් සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වන මාරාන්තික දුර්ලභගණයේ බැක්ටීරියා ආසාදනයක් මේ දිනවල ජපානය පුරා වේගයෙන් පැතිර යන බව වාර්තා වනවා. ප්‍රවේශ සම්බන්ධ නියම ඇලුමෙක්ස් අලෙවි නියෝජිතයින්ගෙන්ම පමණයි. කැලින් බේබි සෝප් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. මෙම බැක්ටීරියාව ආසාදනය වීමෙන් මාංශපේශී දියවීම සිදුවන බැවින් එය හඳුන්වන්නේ මාංශපේශී කාදමන බැක්ටීරියාව ලෙසයි. මෙහි රෝග ලක්ෂණ වන්නේ උගුර තුවාලවීම, අවයව ක්‍රියාකාරීත්වය අඩපණවීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය සහ අතපය වේදනාවයි. මෙම බැක්ටීරියාව ශරීරයට දරුණු ලෙස ආසාදනය වූහොත් පැය 48ක් තුර මරණයට පත්විය හැකි බවටද ඇතැම් වාර්තා පෙන්වා දෙනවා. පසුගිය වසර පුරා මෙම බැක්ටීරියාව ආසාදනය වූ 941 දෙනෙකු ජපානයෙන් වාර්තා වූ නමුත් මේ වසරේ ජනවාරි සිට ජුනි දෙවනිදා දක්වා කාලය තුළ පමණක් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 977ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. මේ වසර අවසාන වන විට රට තුළ මෙම බැක්ටීරියාව ආසාදනය වූවන් සංඛ්‍යාව 2500 සීමාව ඉක්මවනු ඇතැයිද ජපාන සෞඛ්‍යංශ ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම බැක්ටීරියාව ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා නිතර සබන් යොදා අත්සේදීම මෙන්ම ශරීරයේ ඇති බාහිර තුවාල සඳහා නිසි ප්‍රතිකාර ගැනීම සුදුසු බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. මෙම බැක්ටීරියා ආසාදනය ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකින්ද මෙවැනි විට වාර්තා වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන 74 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක වන කාමෙල් රොද්‍රිගෝද මෙම බැක්ටීරියාව ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබන අතර ඇගේ ජීවිතය බේරා ගැනීම සඳහා වම්මත කපා ඉවත් කිරීමටත් සිදුව තිබුණා. එවන් පසුබිමක මෙරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ මෙම බැක්ටීරියාව මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි. ඒක සාමාන්‍යයෙන් ජනතාව අතර තියෙන බැක්ටීරියා තත්ත්වයක්. කලාතුරකින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට සංකූලතාවයක් විදිහට ස්ට්‍රෙප්ටොකොකස් ෂොක් සින්ඩ්‍රෝම් කියලා මාරාන්තික තත්ත්වයකට යන්න පුළුවන්. එතකොට දැන් මේ ජපානයේ වාර්තා කරලා තියෙන්නේ මේ ඔවුන් මේ ඇතිවෙන ස්ට්‍රෙප්ටොකොකස් කියන බැක්ටීරියාවෙන් ඇතිවෙන සංකූලතා තත්ත්වයේ යම්කිසි වැඩිවීමක් මෑත කාලේ නිරීක්ෂණය කරයි කියන එක තමයි මේක හරියට මේ අධ්‍යාත්මික වාර්තාවල පළ වෙලා තියෙන්නේ. ඒ පිළිබඳ මම හිතන්නේ විශේෂම අප අනිය බියක් ඇති කරගත යුතු නැහැ. රට ඇතුලේ නැති රට එළියේ තියෙන ආසාදනයක් නම් සාමාන්‍යයෙන් එන්න පුළුවන් අදාළ බැක්ටීරියාව නිරාවරණය වුණු පුද්ගලයෙක් මේ රට ඇතුල් වුණොත්. එතකොට ඇතුල් වෙන්න පුළුවන් එක්කෝ ගුවන්තොට පොළ හරහා නැත්නම් වරාය හරහා. එතකොට එහෙම අවදානමක් තියෙනවා නම් එතෙන්දි කරන්න ඕන පළවෙනි කාරණේ තමයි ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම. ඒ කියන්නේ ගුවන්තොට පොළ හෝ වරාය ආශ්‍රිතව මේ රෝග ලක්ෂණ සහිතව නැත්නම් මේ අනතුරුදායක කලාප වලින් එන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව විතරක් සමාජයට මුදා හැරීම සම්බන්ධයෙන් මේ අවශ්‍ය මාර්ග උපදේශ නිර්මාණය කිරීම. ඒ නිසා දැන් කොවිඩ් වසංගතයත් එක්ක අපිට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් දැනුවත් මේ ආසාදනය සම්බන්ධයෙන් පළවෙනි කාරණේ අපි අනවශ්‍ය විදිහට කලබල වෙන්න ඕනේ නැහැ. රටක් විදිහට අනවශ්‍ය අවධානමක් ගන්න ඕනේ නැහැ. හැබැයි කලාපීය සහ ලෝක ගෝලීය ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටමින් වඩා විද්‍යානුකූලව සහ සෞඛ්‍ය විද්‍යානුකූලව වසංගත විද්‍යානුකූලව අවශ්‍ය තීන්දුව තීරණ ගැනීම හරහා අපිට මේ ගැටලුව අනවශ්‍ය අර්බුදයක් වඩ පත්වෙවි විසඳ ගන්න පුළුවන්. හරි තීරණ හරි වෙලාවෙ ගන්න ඕනේ. ඒ නිසා දැන් කොවිඩ් වසංගතයේදී අපි දැකපු දෙයක් තමයි හරි තීරණ හරි වෙලාවේ සමහරවට ගත්තේ නැහැ. මොකද ඊට හේතුවනේ විද්‍යාත්මක තොරතුරු වලට වඩා වෙනත් තොරතුරු සහ පිරිස්මත යැපෙන තත්ත්වයක් අපි දැක්කනේ. වැරදි නිවැරදි කර ගන්න ඕනේ.